අද අපි කතා කරමු අග්නිදික ආසියාතික තවත් රාජ්‍යයක් වන වියට්නාමය ගැන. Hello guys, welcome to back my YouTube channel that brings you wonders from country to country. On today's video, I tell you about the special Southeast Asian country. It is located on the South China Sea. Come join us, this is our journey to the Vietnam. ඉන්දුචීන අර්ධද්වීපයේ පිහිටා ඇති වියට්නාමයේ අගනුවර හැනොයි. විශාලතම නගරය හෝ චී මින් සිටි. රාජ්‍ය භාෂාව වියට්නාමීස්. ප්‍රධානතම ජනවර්ගයේ වියට්නාම් වරුන් වන අතර ඒ සමස්තයෙන් 86%ක්. මාක්ස් ලෙනින්වාදී ඒකපාක්ෂික කොමියුනිස්ට් දේශයක් වන මෙම රටේ සම්පූර්ණ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 332698ක්. ඒ ප්‍රමාණයෙන් ලොව 65 වැන්නයි. ජනගහනය මිලියන 91ක් වන අතර ඒ ලොව 14 වන ස්ථානයේ හිමි කර ගන්නවා. මුදල් ලේඛකයේ ඩොන්. ආසියාවේ 8 වන වැඩිම ජනගහනය සහිත වියට්නාමය, ලාඕසය, කාම්බෝජය, මැලේසියාව සහ දකුණු චීන මුහුදට මායිම් වනවා. වියට් සහ නාම් යන ඉපැරණි චීන වදන් දෙක එකතු වීමෙනුයි මේ රටට මෙම නම ලැබී ඇත්තේ. මෙම දේශය අමරණීය චීන කුමාරිකාවක් සහ මුහුදු මකර රජු විසින් බිහි කළා යයි කියවෙනවා. ලොව වැඩිම කජු නිපදවන දේශය. ඇමරිකාවට එරෙහිව දීර්ඝ යුද්ධයක් ජයගත් දේශය. වියට්නාමයේ මහා මාර්ගවල 90%ක්ම දක්නට ලැබෙන්නේ යතුරු පැදී. වියට්නාමය ලොව දෙවන විශාලතම සහල් අපනයන කරුවායි. මෙරට ජනප්‍රියතම පානය සර්ප වයින්. වියට්නාම ඇමරිකානු යුද්ධයෙන් මියගිය ගණන 131ක්. වියට්නාමය තුල පැලියොලිතික් යුගයේ මානවයන් විසූ බවට සාක්ෂි හමු වී තිබෙනවා. ක්‍රිස්තු පූර්ව 105ක් පමණ පැරණි හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ ෆොසිල වියට්නාමයේ ලෑන්සෝ ගුහාවලින් හමු වී තිබීම එයට සනාථ වෙනවා. චීන දේශ සීමාව ආසන්නයේ පිහිටා ඇති වියට්නාමයේට රාජවංශ ගණනාවක ඉතිහාසයක් තිබෙනවා. හන් රාජවංශයේ වියට්නාමයේ ආරම්භක රාජවංශය ලෙස සැලකෙන අතර චීන රජවරුන්ගේ ආක්‍රමණවලට ඔවුන්ට විටින් විට මුහුණ දීමට සිදු වුණා. ඒ ක්‍රිස්තු පූර්ව 207 සිට ක්‍රිස්තු වර්ෂ 111 දක්වා පැවතුණා. පසුගිය වසර දහස් ගණනක කාලයක් තුළ වියට්නාමයේ චීන අධිරාජ්‍ය පාලනයට නතු වුණා. විටින් විට රට තුල නිදහස් සටන් ආරම්භ වූවත් ඒවා යටපත් කරලීමට චීනයට හැකි වුණා. ක්‍රිස්තු වර්ෂ 938 දී වියට්නාමයේ ගෝ ඩීන් යටතේ වසර 10කට පමණ පසු නිදහස ලබා ගත්තා. පසුව වර්ෂ 1884 දී මුළු වියට්නාමයම ප්‍රංශයට යටත් වුණා. ඒ පසුව හැඳින් වූයේ ප්‍රංශ ඉන්දු චීනය ලෙසයි. මේ නිසා දේශපාලන හා සංස්කෘතික වෙනස්කම් රාශියකට මුහුණ දීමට ඔවුන්ට සිදු වුණා. එකල මෙහි රෝමානු කිතුනු දහමද මුල් බැසගත්තා. එහෙත් එයට එරෙහි වූ කැරලිකරුවන් වියට්නාම කිතුනුවන් දහස් ගණනක් ඝාතනය කරා. මෙකල ප්‍රංශ පාලකයන් මෙරට තුම්පල, තේ සහ කෝපි වගා කළා. දෙවන ලෝක යුද සමයේදී ජපානය මෙම ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කිරීම නිසා දේශීය සටන්කාමීන් ඔවුන්ට සහාය දැක්වීම නිසා වර්ෂ 1947 දී වියට්නාමයේ ප්‍රංශයෙන් නිදහස ලැබුවා. නැවත වරක් වියට්නාම් ගරිල්ලන් සටන් ආරම්භ කළා. ඒ මහා වියට්නාම යුද්ධයේ බවට පත් වුණා. ඉන් මිලියන 3.1ක ජනතාවක් මිය ගියා. ඇමරිකාවේ මැදිහත්වීම කෙලවර වූයේ ඔවුන්ට අන්ත පරාජයක් අත්කර දෙමින්. ඉන්දු චීන අර්ධද්වීපයේ පිහිටා ඇති වියට්නාමය ප්‍රමාණය අතින් බොහෝ සෙයින් ජර්මනියට සමාන වනවා. Vietnam is located on the Indochina Peninsula, and it also covers total area of approximately 330,010 square kilometers, making with approximately size of Germany. ගොඩබිමින් කිලෝමීටර 4236ක දේශ සීමාවක්ද කිලෝමීටර 3444ක වෙරළ තීරයක්ද වියට්නාමයේ සතුයි. උතුරු වියට්නාමයේ බොහෝ දුරට කඳු සහ ඝන වනාන්තර පිහිටා ඇති අතර දේශයේ භූමි ප්‍රමාණයෙන් 140ක් කඳු සහ 142ක් නිර්වතන වැසි වනාන්තරයි. මීටර 3143ක් උස
හන්සිපෑන් වියට්නාමයේ උසම කන්දයි. විරල සහිත පහත රට සහ කඳු රට වෙන් කෙරෙන්නේ අන්නාමිටි කඳු වැටිය මගිනුයි. වර්ග කිලෝමීටර 15000ක් පමණ ආවරණය වන රතු ගංගාව නොහොත් මීකොන් ගංගා ඩෙල්ටාව වියට්නාමයේ ඉතා සරුසාර කලාපයයි. මෙහි කඳුකර කලාපයේ තරමක ශීත දේශගුණයක් පවතින අතර රටේ බහුලවම දක්නට ලැබෙන්නේ උෂ්ණාධික දේශගුණයක්. තවද වියට්නාමයේ ස්වාභාවික ලෝක උරුම දෙකක් පවතිනවා. ඒ කාලොන් බොක්ක සහ පොන් හා බෙන් ජාතික උද්‍යානයයි. එසේම ජෛව ගෝලීය සංචිත හයක්ද තිබෙනවා. වියට්නාමයේ ඉන්දු මලයා පාරිසරික කලාප තුල පිහිටා ඇති බැවින් ඉහළ ජෛව විවිධත්වයක්ද පවතින අතර ඒ ලොව 16 වන ස්ථානය හිමි කරගන්නවා. වියට්නාමයේ ඇතුළුව ඒකපාක්ෂික කොමියුනිස්ට් පාලනයක් පවතින්නේ ලෝකයේ තවත් රටවල් 4ක පමණයි. හෝ මාමා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන හෝ චී මින් කොමියුනිස්ට් වියට්නාමයේ නිර්මාතෘවරයා ලෙසයි සැලකෙන්නේ. The Socialist Republic of Vietnam alone, China, Cuba and Laos is one of the world's reaming part of one state. රාජ්‍ය පාලනය කරනු ලබන වියට්නාම ජාතික මණ්ඩලය සමාජිකයන් 498කින් සමන්විත වනවා. එහි සභාපතිවරයා රාජ්‍ය පාලකයා ලෙස සැලකෙනවා. එහි ගුවන් නාවික සහ පාබල හමුදා හැඳින්වෙන්නේ වියට්නාම ජාතික හමුදාව නමින්. ක්‍රියකාරී හමුදා බලය බටහිර 450,000ක් පමණ වන අතර අතුරු හමුදා ඇතුළු මුළු ශක්තිය 150,000ක් පමණ වනවා. වියට්නාමයේ පළාත් 58කට බෙදා වෙන් කර ඇති අතර ඒවා නගර සභාවලට පාලන පහසුව තකා තවදුරටත් බෙදා වෙන් කරනවා. වියට්නාමයේ තුල වර්තමානයේ පවතින්නේ බොහෝ ගමනාගමන පද්ධති ප්‍රංශ යටත් විජිත පාලන සමයේ සැලසුම් කළ ඒවායි. වියට්නාමයේ සතුව ගුවන් තොටුපළවල් 21ක් සහ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් 3ක් පවතිනවා. ඒවා හැනොයි සහ හෝ චී මින් සිටියෙහි පිහිටා තිබෙනවා. මෙරට ජාතික ගුවන් සේවය වියට්නාම් එයාර්ලයින්ස් වන අතර එය ගුවන් යානා 103ක බල ඇණියක් ඔවුන් සතුයි. ජලාශ්‍රිත තොටුපළවල් රාශියක් හිමි වියට්නාමයේ ග්‍රාමීය ප්‍රදේශවල ගංගා ගමනාගමන කටයුතු සඳහා බහුලව භාවිතා කරනවා. වියට්නාමයේ තුල 45%ක් දේශීය ආගම්ද 17%ක් බුදු දහමද 7% කතෝලික දහම සහ 30% කිසිතු ආගමක් අදහන්නේ නැහැ. එසේම රට තුළ පැවැත්වුණු ලෝක ප්‍රකට වියට්නාම යුද්ධය හේතුවෙන් පසුබෑමකට ලක් වූ වියට්නාම ආර්ථිකය නුදුරේදීම ලොව ඉතා දියුණු තත්ත්වයකට පත්වන බවයි ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ. වියට්නාම ජාතිකයන් මහන්සි වී වැඩ කිරීමට දක්ෂයි. ඇමරිකානු වියට්නාම යුද්ධයේදී ඔවුන් ලේ ලොවට කදිම ලෙස පෙන්වා දෙනු ලැබුවා. වියට්නාමයේ අතීතයේ සිට නමක් දරා සිටියේ සහල් නිෂ්පාදනය පිළිබඳව. එසේම ඇලුමිනියම් නිෂ්පාදනයද රට තුළ ඉහළින්ම සිදු කෙරෙනවා. කොමියුනිස්ට් ආර්ථිකයක් ඇති බැවින් ඔවුන් දේශයේ දියුණුව තකා බෙහෙස මහන්සි වී වැඩ කරනවා. මුලදී සෝවියට් දේශයේ ප්‍රධාන ගැනුම්කරුවා ලෙස තබාගෙන කටයුතු කළ වියට්නාමය වර්ෂ 1986 දී හඳුන්වා දුන් සමාජවාදී වෙළඳ ආර්ථිකයේ නිසා පෞද්ගලික අංශයට ව්‍යාපාර සඳහා අනුබලයක් ලබා දුන්නා. ඉන් මෙරට වාර්ෂික ආර්ථික සංවර්ධන වේගය 8%ක් දක්වා වැඩි වුණා. තෙවැනි චන්ද්‍ර මාසයේ දසවන දින පැවැත්වෙන පාරම්පරික සංවත්සරය වියට්නාමයේ පැවැත්වෙන විශාලතම සංස්කෘතික උළෙලයි. එසේම ජාතික ආගම වූ බුදුදහම නිසා නිර්මාණය වූ සංස්කෘතික අංගත් මෙහි දැකිය හැකි. වියට්නාම මකරා කිඹුලා මෙන්ම නයාද ඔවුන්ගේ සංස්කෘතියේ දක්නට ලැබෙන ප්‍රධාන සලකුණුයි. චීන සම්ප්‍රදාය මගින් පෝෂණය වූ සංගීතයක් මෙරටට හිමි. වර්ෂ 1990න් පසු වියට්නාම සංචාරක ව්‍යාපාරයේ ශීඝ්‍ර දියුණුවක් අත්පත් කරගත්තා. වර්තමානයේ වන විට වසරකට සංචාරකයන් මිලියන 4ක් පමණ වියට්නාමයේ වෙතට පැමිණෙනවා. ඉපැරණි රාජකීය අගනගර වූ හූයි හෝ ආන් කියම් විල් කරණි හැනෝයි නගර යුද කෞතුකාගාරය කැටයම්බා දූපත් හා බෙන්තාන් වෙළෙන් සංකීර්ණය මෙන්ම අග්නිදිග ආසියාවේ විශාලතම කෘතිම මුහුදු තීරයේ ඇතුළු ස්ථාන වියට්නාමයේ වෙත පැමිණෙන සංචාරකයන් හට දැකගත හැකි. ඉපැරණි බෞද්ධ පන්සල් සහ දාගබ් ඇති හැනෝයි
යුද කෞතුකාගාරයේ ඇති හෝචිමින් සිටි සුන්දර දියෑලි බවුල දාල්ලාට් එල්මලු කුඹුරු සහිත සාපා කඳුකර දූපත්හා ලොන් වොක්ක සහ වියට්නාම ගරිල්ලන්ගේ යුද උමං මාර්ග සංචාරකයන්ගේ අවධානයට ලක් වූ ස්ථානයි. Vietnamese cuisine traditionally features a combination of four fundamental taste elements: spicy, bitter, sweet, and salt and salty. Vietnam ආහාර රටාවේ පොදු අමුද්‍රව්‍ය ලෙස මාළු සෝස්, ඉස්සන් තලපය, සෝයා සෝස්, සහල්, නැවුම් ශාක, පළතුරු සහ එළවලු වර්ගද වනවා. මේ අතර සේර, බැසිල්, කුන්දු සහ සාදිකා මෙන්ම තවත් කුළුබඩු වර්ග රාශියක්ද මීට අයත්. එමෙන්ම බලු බලල් සහ සර්ප මස් ඕන් පොදුවේ ආහාරයට ගැනෙනවා. ඉතින් අද අපි ඔයත් එක්ක කතා කරේ අග්නිදිග ආසියාවේ තියෙන තවත් එක් සුන්දර දේශයක් වෙන වියට්නාමය ගැන. මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් බලන්න දැන්ම මගේ channel එක subscribe කරන්න. හම් වෙමු ඊළඟ වීඩියෝවෙන්.